මම කැලුම්මු දන්නායක සභාපති මහා ශිෂ්‍යංගමේ කැලණිය විශ්වවිද්‍යාලයේ. අපි දන්නවා මේ රටේ මිනිස්සු තෙල් පෝලිම් වල මැරලා වැටෙද්දි ගෑස් පෝලිම් වල දුක් විඳිද්දි තමන්ගේ දරුවට කිරිපිටි කරන් දෙන්න නැතුව මේ රටේ අම්මා තාත්තා දුක් විඳිද්දි ඒ ආර්ථික ක්‍රමයට විරුද්ධව ඒ පීඩනයට විරුද්ධව ජනතාව පාරට බැහැලා මේ රටේ බලයෙන් උමුතු වෙලා හිටපු මන් තමයි පොර කියලා හිතාන හිටපු ඒ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එලවන්න පුළුවන් අරගලයට නායකත්වය දුන්න පසුබිමක ඒ වගේ විජයග්‍රාහී දින කිහිපයක් පසු කරපු පසුබිමක අද වගේ දවසක අපි මේ පාරට බැහැලා ඉන්නේ කොරෝනා වසංගතයෙන් පස්සේ මේ රටේ පාසල් අධ්‍යාපනය වගේම සරසවි අධ්‍යාපනය සම්පූර්ණයෙන් වලපල්ලට යනවා රජය මාධ්‍ය නිවේදන දාලා පාසල් ටික සරසවි ටික වහලා දානවා එතනින් පස්සේ පාසල් නැවත යථාදත්තට පත් කරන්නේ කොහමද සරසවි ටික නැවත යථාදත්තට පත් කරන්නේ කොහමද කියන වැඩපිළිවෙල මේ රටේ පාලකයන්ටවත් විශ්වවිද්‍යාල පරිපාලනයටවත් තිබෙන්නේ නැහැ ඒ නිසා කොරෝනා වසංගතය වසන්තය බවට පත් කරගෙන කොරෝනා ඉස්සරහට දාගෙන දිගින් දිගටම සරසවි ටික වහලා තිබ්බේ එතනින් පස්සේ ආපු ආර්ථික අර්බුදයේදී මේ රටේ ජනතාවට අරගලයට නායකත්වය දුන්නේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරේ මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ රටේ ගුරුවරු මේ රටේ ශිෂ්‍යයෝ ඒ නිසායි අරගලයට බය නැවතත් කරගෙන ගියේ මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නැවතත් වහලා දාන එක අපි අහනවා මේ රටේ අධ්‍යාපනයක් ගැන කතා කරන අධ්‍යාපනය ගැන දැක්මක් තියෙන මිනිස්සුන්ගේ මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ සෙමෙස්ටර්යක් එහෙම නැත්නම් සති 12ක් 8 5 ඔන්ලයින් ලෙක්චර් වලට ගිහිල්ලා ඔන්ලයින් ලෙක්චර් වලට සම්බන්ධ වෙන එකද මේ රටේ අධ්‍යාපනය කියලා කියන්නේ ඒ නිසා ඒකට විරුද්ධව තමයි අපි මේ පාරට බැහැලා තියෙන්නේ ඒ නිසා මේ රටේ පාසල් අධ්‍යාපනයත් සරසවි අධ්‍යාපනයත් අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරන්න ඕනේ අධ්‍යාපනය නැවත යථාතත්ත්වයට පත් කරලා අධ්‍යාපනය නැවත යථාතත්ත්වයට පත් කරලා පවත්වාගෙන යන්න කඩිනම් වැඩපිළිවෙළ සකස් කරන්න. එවැගේම රනිල් රාජපක්ෂට කියනවා රනිල් රාජපක්ෂගේ වියරු වර්ධනයට විරුද්ධව අපි ජනතාවත් එක්ක පෙළ ගැහෙනවා සටන් කරන නිසා ගෝඨාභයගේ කතා විවර කරා වගේම රනිල්ගේ දේශපාලනයේ අවසාන පරිච්ඡේදයක් ලියන්න ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර විදියට අපි ලෑස්තිලා ඉන්න නිසා රනිල්ගේ කතාවත් ඉතිහාසයේ ඉක්මනින්ම ඉවර කළා දානවා කියන එක මේ වෙලාවේ කියනවා. ආණ්ඩුව පාලකයෝ